අපි දන්න සම්ප්‍රදායික උදැල්ලෙන් වැඩ කරන ආකාරය අපි සියලු දිනාටම හුරු පුරුදුයි. ඒත් මේ උදැල්ල නවීකරණය කරලා වැඩ කීපයකට ගන්න පුළුවන් විදියට සකස් කිරීම සැබවින්ම නව නිපැයුමක්. මේ උපකරණය අපි සාමාන්‍ය ගොවිතැනදී භාවිතා වෙන උදැල්ලට වඩා එහාට යමක් ඉදිරිපත් කරපු නව නිපැයුමක්. මේකේ ප්‍රධානම අරමුණ තමයි අපේ හැන්ඩල් එක. ඒ කියන්නේ අපි තමයි අපි තියෙන මීටර් සහ මේකේ තියෙන බ්ලේඩ් එක. ඒ කියන්නේ අපි මේකේ තියෙන උදැල්ලේ තියෙන බ්ලේඩ් එක අතර තියෙන කෝණය වෙනස් කර ගැනීමෙන් අපිට පුළුවන් හැසිරීමේ සහ අපිට විවිධාකාර කියන්නේ ප්‍රධාන ආකාර තුනක්. කියන්නේ ප්‍රධානම අපි ගත්තාම මේකේ තියෙන සාමාන්‍ය උදැල්ලකින් ඉෂ්ට කර ගන්න පුළුවන් ප්‍රධාන කාර්ය සියල්ලම ඉෂ්ට කර ගන්න පුළුවන්. ඒ අතරව අපිට ගන්න පුළුවන් අලවංගුව සහ සවල කියන ප්‍රධාන ඒ කියන්නේ ටූල්ස් වලිනුත් ගන්න පුළුවන් ප්‍රධාන රාජකාරී අපිට මේකෙන් අපිට සපුර ගන්න පුළුවන්. මේකේ ප්‍රධානම කම්පෝනන්ට්ස් තියෙනවා තුනක්. බ්ලේඩ් එක, ඇන්ගල් චේන්ජින් කම්පෝනන්ට් එක සහ මේ හැන්ඩල් එක. කියන හැන්ඩල් කියන්නේ අපේ මේ මිට. මෙතෙන්ද අපි ප්‍රධාන වශයෙන් අපි මෙතෙන්දි කරන්නේ ඇන්ගල් එක චේන්ජ් කරලා බොහොම හරි පහසුවෙන් මේ නට් එකකින් අපිට පුළුවන් මේ දේ කරගන්න. අපිට හසුරවන්න පහසුයි. කියන්නේ අපිට ගබඩා කිරීමේ පහසුව අපිට ගන්න පුළුවන් මෙන්න මේ වගේ ගබඩා කරන්න කිසිම කියන්නේ ෆුල් සේෆ්ටි කියන්නේ කිසිම කියන්නේ සාමාන්‍ය අපි දන්න උදැල්ලක් එක දැන් මෙහෙම මේ වගේ ඔහොම තිබ්බොත් එම් පෑගුණොත් ලොකු අනතුරක් සිද්ධ වෙන්න තියෙන chance එක ගොඩක්ම වැඩි. දැන් එතකොට අපිට ප්‍රවාහනයේදී මේක බොහොම හරිම ලේසියෙන් මේක ඕනෙම වාහනයක ඒ කියන්නේ අපිට සාමාන්‍ය ඉදිනදා ගෙදර දොරේ පාවිච්චියට වගේම ගොවිතැනේදීත් භාවිත කරන්න පුළුවන් උපකරණයක් විදිහට මේක හදලා තියෙනවා. ඒත් එක්කම තමයි මේකේ අංශක 180ට මේ විදිහට අපිට අරගත්තොත් අපිට පුළුවන් සාමාන්‍ය මේචි සෙල් එක. ඒ කියන්නේ අපි සාමාන්‍ය අපි කියනවා අලවංගුක කාර්ය බොහොම පහසුවෙන් මේක කරන්න පුළුවන්. මොකද මේ කටින් ඩෙප්ත් එක මේ ඩෙප්ත් එක වගේම කටින් විත් එක ගොඩක් වැඩි උපකරණයක් මේක. ඒ කියන්නේ එහෙම ගත්තොත් ඊළඟ දේ තමයි අපිට දැන් සාමාන්‍යයෙන් අපි ඕන දෙ කෙනෙක් දන්නවා පොඩ්ඩක් කියන්නේ උසින් මිටි කෙනෙක්ට අපිට මේ උපකරණ කියන්නේ අපේ උදැල්ලක් පාවිච්චි කරනවා කියන එක චුට්ටක් අමාරු කාර්යයක්. මොකද සමහර පෝස්ට්ස් වල කියන්නේ අපි සමහර වැඩ කටයුතු කරද්දී අපිට නැමෙන්න වෙනවා. සාමාන්‍යයෙන් ඇල්ලක් වගේ දෙයක් සුද්ධ කරන්න ගත්තොත් එහෙම අපි උදුළු ගන්නවා කියන්නේ අපි උදුළු ගන්න ගත්තොත් එහෙම අපිට ගොඩක් අපේ තියෙන පෝස්චර්ස් ඒ කියන්නේ අපි තියෙන ඉරියව් ගොඩක් අපහසු ඉරියව් වලට අපිට යන්න වෙනවා. හැබැයි මේ උපකරණය මගින් අපිට ඒ අදාළ පුද්ගලයාට බොහොම පහසු වෙන විදිහට ඒ වගේම තමයි බොහොම ලේසියෙන් අපිට ඇඟට කියන්නේ නොදැනි මේ වැඩේ කරගන්න පුළුවන් මේ වගේ ඇන්ගල් එකකට අපිට අරගෙන. එතකොට සාමාන්‍ය උදැල්ල ඒ වගේම අලවංගුව ඒ වගේම තමයි අපි සාමාන්‍ය කියන අපි සවල කියන වැඩකාර රාජකාරි තුනම අපිට ඉෂ්ට කරගන්න පුළුවන්. ඊට අමතරව තවත් මේ අංශක 180 ඒ කියන්නේ මේක අපි බිංදු ඇන්ගල් එක කියලා ගත්තොත් එහෙම අපි මේ ස්ටෝ කරන ඇන්ගල් එක මේ විදිහට ඒකින්දන් අංශක 180ක් දක්වා අපිට මේක බොහොම පහසුවෙන් මේ මිට එහා මෙහා කරගැනීමෙන් සියලුම වැඩ රාජකාරී කිසිම අපහසුවකින් තොරව ඉතාමත් පහසු ලෙස මේක කරගන්න පුළුවන්. තව ඒ වගේම තවත් ගුණාංග මේකට එකතු කරලා මේක අපිට ඩිවලොප් කරගන්න පුළුවන් කියන මතේ අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදිහට මම මේක බලාපොරොත්තු වෙනවා සහ අපේ ඉනොවේෂන් ටීම් එකත් ඒ ගැන වැඩ කටයුතු කරමින් පවතිනවා. හරිත සමාජ ආර්ථික රටාවක් තුලින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්. Thank you.